මම දැන් මේ තරුණයොන්ට කතා කරන්න ඉස්සෙල්ලා මට මේ මැසේජ් එකක් ආපු එකක් කියවලා ඉන්න හිතුණා. සමගි ජන බලවේගය කියන. සමගි ජන බලවේගය කියන්නේ පට්ට සමබර කණ්ඩායමක්. මෙහෙමයි මේ මැසේජ් එක ආවේ. සමගි ජන බලවේගය කියන්නේ පට්ට සමබර කණ්ඩායමක්. සමගි ජන බලවේගය ඇතුළේ ඉතාම සමබර කණ්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා. විල්පත්තුව කපපු රිෂාඩ් බදුරුදීන් ඉන්නවා. විල්පත්තුව කපනවාට විරුද්ධ වුණු පොට්ටුවේ මන්ත්‍රීලා ටික එතන ඉන්නවා. එහෙන් ගැලවිලා ගියපු. හරිනේ. එතකොට බැඳුම් කර මගඩිය කියලා සාධාරණයේ කියන එකලා එක මගඩියක් කියලා පොත් ලියපු සුජීව සේනසිංහ එතන ඉන්නවා. එතකොට මහදවල් කොල්ල කාලා කෑවා කියලා කෑ ගහපු දලසුත් එතන ඉන්නවා. කෝප් වාර්තාවට ෆුට් නෝට් දාපු අජිත් පී පෙරේරත් එතන ඉන්නවා. එතකොට මහදවල් කොල්ල කෑවා කියපු කෑ ගහපු සෙට් එකත් ඉන්නවා. එතකොට ඔට්ටු වලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුන රණතුංගත් ඉන්නවා. ඔට්ටු දාන තිලංග සුමතිපාලත් ඉන්නවා. පාස්කු ප්‍රහාරයේ වුණ වෙලාවේ hina වුණා කියපු අයත් ඔට්ටුවේ ඉන්නවා. මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උන දේ කියපු මනෝ ගණේෂන්ලා ඉන්නවා. එතකොට ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්නවා කියන්නේ ටින් ටින් වැඩක් කියපු චම්පිකත් ඉන්නවා. ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාසත් ඉන්නවා. මේ ළඟදී කිව්වනේ. එයාගේ තියෙන්නේ මහම ලාමක ටින් ටින් වැඩ කියලා කිව්වේ චම්පි කරනවක. හැබැයි සජිත් ප්‍රේමදාසත් එක්ක ලැජ්ජ නැතුව ඉන්නවා. මොකද පක්ෂේ හදන්න ඕන කියලා ඉල්ලපු දේවල් දෙන්නේ නැති ඒකයි. එතකොට බ්ලූ ප්‍රින්ට් එක කියපු මේක නෙවෙයි බ්ලූ ප්‍රින්ට් එක කියපු ඉකොනොමික් බ්ලූ ප්‍රින්ට් එක කියපු ගොඩේවත් ඉන්නවා. මේක තමයි අපේ බ්ලූ ප්‍රින්ට් එක කියන හර්ෂද සිල්වත් ඉන්නවා. හර්ෂද සිල්වා කියනවා 150ට ගෑස් මේ මොනවද තෙල් දෙන්න බෑ කියලා මරික්කාර්හා කියනවා. මේ තියෙන්නේ මුලින්ම හර්ෂද සිල්වා අවුරුදු දෙකකට ඉස්සෙල්ලා දිනෙත් එක්කම 2020 මේ 10 වෙනිදා දාපු ට්විටර් පණිවිඩය. ඒකේ දාන්නේ situation grave going to be unwavering gigantic challenge for anyone to save. මේක බාර ගන්න බැරි ගොඩ ගන්න බැරි රටක් කියලා අවුරුදු දෙකකට ඉස්සෙල්ලා කියනවා සජිත් ප්‍රේමදාස ඉරාන් වික්‍රමත්න කබීර් හෂීම් මේක එකතු වෙලා මහ බැංකු අධිපතිවරයා සමග පැය 3ක් තියලා තත්ත්වය මරණීයයි ශ්‍රී ලංකාව බේරා ගැනීම යනු කිසිවෙකුට ඉටිකල නොහැකි අතිශය දැවැන්ත අභියෝගයකි කියලා ට්විටර් පණිවිඩයක් දානවා. හැබැයි ඊයේ සුජීව කියනවා අපි බාරගත්තේ හොරුත් එක්ක අපිට යන්න බෑ නිසා කියලා. ඕක නෙවෙයි ඇත්ත කතාව. ලියුම් ලිව්වේ අපි. ලියුම් හුවමාරු කරේ අපි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලියුම් යවුවේ ගාමිණී සෙනරත් මහත්තයා හරහා අපි. අපි වෙල්ගම සෙනාල් වෙල්ගම එතුමාවත් බොහොම ආදරෙන් පිළිගන්නවා. අපි අවසර ගන්නවා. ඔබතුමාලගේ දිස්ත්‍රික්කයට ඇවිල්ලා. ලියුම් ලිව්වේ ලියුම් හුවමාරු කරේ අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් එක්ක. ගාමිණී සෙනරත් මහත්තයාත් එක්ක කතා කළා. ගන්න තමයි හිටියේ. හැබැයි නොගන්න හේතු කියන්න ඕන වුණා. හේතු කියන්න ඕන කමට හොරුත් එක්ක බෑ කියලා කිව්වා. හැබැයි එහෙම ඒ අය හොරු නම් හොරු හදපු දලස් එක්ක හොරු හදපු GL එක්ක හොරුන්ට උපදෙස් දීපු නාලක කොට හේවත් එක්ක අද ඉන්න පුළුවන්. හැබැයි මේ එදා කියන්නේ ඇත්ත හේතුව මෙන්න මේක. මේ පැය 3ක් සාකච්ඡාව කරලා අවසානයේදී එළියට ඇවිල්ලා අපිට කිව්වා මේක බාර ගන්න බෑ කියලා. මේක මාරාන්තිකයි බාර ගන්න ඕන කෙනෙකුට දැරන්ත අභියෝගයක් කියලා කිව්වා. මේක කිව්වහම තමයි දුවන සපතු දාගෙන දුවන්න පටන් ගත්තේ. මේක බාර ගන්න කියනකොට දැන් කියනවා අපි හොරු හිටිය නැති නිසා බාර හොරු ඉන්න නිසා බාර ගත්තේ නැහැ කියලා. මේ තනිකරම තමන්ගේ නොහැකියාව වගකීම් බාර ගන්න බැරිකම අභියෝග බාර ගන්න බයකම නිසා බාර ගත්තේ නැත්තේ. ඊ සුජීව සේනසිංහ කියනවා අපි බාර ගත්තේ නැත්තේ මේ නිසා කියලා. අජිත් පී පෙරේරා කියනවා කලුතර අපි බාරගත්තේ මේකේ ඉන්න මේ මේ අය නිසා කියලා. නෑ, ඔයි කාගේත් කකුල් වේවුලුවා වගකීම් බාරගන්න බැරි නිසා. හරිනුයි මමයි විතරයි මේ වගකීම බාරගන්න සජබෙන් එදා එළියට බැස්සේ. හැබැයි අද වෙනකොට සජබෙන් മന്ത്രിවරු 14ක් එළියට බැහැලා ඉවරයි. ලක්ෂ 28ක් ගන්න වෙලාවේ හිටපු മന്ത്രിවරු 14ක් එළියට බැහැලා ඉවරයි. වෙල්ගම් මැතිතුමා ඇතුළුව ල්ගම්මැතුමත් එළියට බැස්ස. මේ කලුතරින් දැවැන්ද ඡන්ද ප්‍රමාණයක් අරන් ආපු නායකයෙක්. එතකොට අනිත් පැත්තෙන් හෙට අනිද්දා වෙනකොට තවත් හතර පහක් ඡන්ද තියෙන අය මේ සජබේ ගොඩනගපු අය එළියට බහිනවා.
රට, ජාතිය, ආගම මේ සියල්ලටම වඩා ඉහළින් අපේ මේ මිනිස්සු ටික රැක ගන්න ඕනි. ඊට පස්සේ තමයි අපිට දේවල් තියෙන්නේ. ඒකයි මම ඊයේ කිව්වේ. අපිට අද රට බේර ගන්න වෙලාවත්, ජාතිය බේර ගන්න වෙලාවත්, ආගම බේර ගන්නවත් නෙවෙයි. ඒක දෙවනුවට තියලා මිනිසුන්ගේ ජීවිත බේර ගන්න වෙලාව හමුදුරනේ අපිට ඇවිල්ලා තියෙන්නේ.